නිරේතුරුවම පිංගතුනි රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මොකෝ අපි ඉදිරියේ පිංගතුනි භයානක බව ගමනක් තියෙනවා. සමහර පිංගතුල්ලා කෝටිපති ප්‍රකෝටිපති ජීවිත ගත කරනවා. ගත කරලා මැරෙනවා පිංගතුනි. මැරිලා පාංශකූලයට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා. පුච්චන චිතකයට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා. හත් දවසේ දානෙට ලක්ෂ ගාණක් තුන් මාසේ දානෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා. අනේ මේ මිනිස්සයා මැරෙන මොහොතෙම එක්ක ප්‍රේත ලෝකේ එක්ක තිරිසන් ලෝකේ උප්පත්තිය ලැබලා. එහෙම නැත්නම් නිරේ උප්පත්තිය ලැබලා. මේ සතර අපායේ උපත ලැබලා අපි චිතකයට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා පිංගතුනි. එහෙනම් මේසා භයානක බව ගමනක් අප ඉදිරියේ තියෙනවා. මේ භයානක භාවයේ නුවණින් දකින්න භයානක භාවයේ නුවණින් දකිමින් පිංගතුනි නිරතුරුවම දවසකට විනාඩි 5ක්වත් ඔබ වෙන් කරගන්න මම මැරුණාට පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණය ගැන හිතන්න. මොකද අපි ජීවිතයේ සැලසුම් කරනවා. අපි හරිම දක්ෂයි පිංගතුනි ජීවිතයේ සැලසුම් කරන්න. අධ්‍යාපනය ලබන්නේ කොහොමද, විශ්වවිද්‍යාලයට යන්නේ කොහොමද, ගෙවල් දොරවල් හදන්නේ කොහොමද, විවාහයක් වෙන්නේ කොහොමද, ධර්මුණු පුරන් හදන්නේ කොහොමද, මේ සියල්ලම අපි සැලසුම් කරනවා. නමුත් කිසිම කෙනෙක් මරණය ගැන සැලසුම් කරන්නේ නැහැ පිංගතුනි. මරණය ගැන හිතන්නේ නැහැ. සැලසුම් නොකරපු නොකල මැරුණ අය තමයි ඔය සතර අපායන්හි අප්‍රමාණ දුක් විඳින්නේ. ඒගොල්ලෝ මනුස්ස ජීවිතවල ඉපදිලා ඉද්දී මරණය සැලසුම් කළේ නැහැ. මැරුණාට පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණේ ඒගොල්ලෝ හිතුවේ නැහැ. සැලසුමකින් තොරණවම මරණයටපත් වෙනවා. අන්න මරණයටපත් වෙලා සතර අපායට වැටෙනවා පිංගතුනි. ඒ නිසා ඔබේ ජීවිතයේ ඔබ දවසකට විනාඩි 5ක්වත් වෙන් කරන්න. මැරුණාට පස්සේ මට මොකක්ද වෙන්නේ? මගේ අම්මා තාත්තා මැරුණා, ආච්චි සීයා මැරුණා. උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල, තෘෂ්ණා පත්‍යා උපාදානං කියන ධර්මතාවය තුල ඒගොල්ල කොහේ ඉපදෙන්නේ නැතිද කියලා නුවණින් මෙනෙහි කරන්න. එහෙමනම් මම මැරිලා කොහේ උපදීද කියන කාරණේ නුවණින් මෙනෙහි කරන්න. අර ශේෂ්ඨ මරණ පහ කරා යන ගමන ගැන නුවණින් මෙනෙහි කරන්න. මොකද වඩාත් වටින්නේ පිංගතුනි මේ අවුරුදු 60-70 සැලසුම් කරනවා කියන කාරණේ නෙමේ. මේ අවුරුදු 60-70 පොල් සම්බෝලයි බතුයි කාලා හරි ජීවත් වෙන්න පුළුවන්. නමුත් වඩාත් වටින්නේ පිංගතුනි මේ ජීවිතේ මැරෙන වෙලාවේ අපි මරණය සැලසුම් කරගත්තේ නැත්නම් කල්ප ගණන් වූ දීර්ඝ වූ සතර අපායේ දුකකට වැටෙනවා. කල්ප ගණන් දීර්ඝ වූ සතර අපායේ දුකට වැටෙනවා. එනිසා මේ ලැබුණ අවුරුදු 60-70 පිංගතුනි මේ ජීවිතය සැලසුම් කරන්න නෙමේ. මම මේ ලැබුවා වූ අවුරුදු 60-70ක ජීවිතය ශ්‍රේෂ්ඨ මරණයක් කරා යන්න මම ජීවිතය සැලසුම් කරගන්න යන ගමනක් කරගන්නවා කියලා දකින්න. එහෙම කරගනිමින් මරණය ගැන හිතන්න බය වෙන්න එපා පිංගතුනි. වර්තමාන සමාජයේ මරණය ගැන හිතන්න හරිම බයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කිට්ටුවට ගන්න අපි ධර්මයට ලං වෙනවා පිංගතුනි. අපි මරණය ජීවිතයෙන් ඈතට දාන්න ඈතට දාන්න අපි ධර්මයෙන් ඈතට යනවා. එනිසා මරණය කියන කාරණේ ජීවිතේ කිට්ටුවට ගන්න. ඇස් දෙක පියාගෙන මේ ආස්වාසයේ ඉහළට ගන්නකොට ජීවිතය කියලා දකින්න. ඒ ආස්වාසයේ පල්ලෙහාට දානකොට මරණය කියලා දකින්න. ඉහළට යනකොට ජීවිතය කියලා දකින්න, පල්ලෙහාට යනකොට මරණය කියලා දකින්න. මේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් අතර තියෙන පරතරය, ජීවිතයත් මරණයත් අතර තියෙන පරතරය කියලා දකින්න. මොකද ඒසා වේගයෙන් මේ මරණය කියන කාරණේ ජීවිතයට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා පිංගතුනි. මරණය ජීවිතේ කිට්ටුවට ගත්තී අපි තව තව ශක්තිමත්ම ධර්මයට ලං වෙනවා පිංගතුනි. ඒ නිසා නිරතුරුවම දවසට විනාඩි 5ක්වත් ජීවිතේ වෙන් කරගන්න. මැරුණාට පස්සේ මට මොකක් වෙයිද කියන කාරණේ ගැන හිතන්න. ඒ මරණය අර ශ්‍රේෂ්ඨ මරණ පහ කරා අරන් යන්නේ කොහොමද කියන කාරණේ සැලසුම් කරන්නත් ජීවිතයෙන් යම් මොහොතක් වෙන් කරගන්න පිංගතුනි. මොකද භයානක වූ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් ඉදිරියට එනවා. දැන් මේ ශාසනය තව අවුරුදු 200ක් 300ක් තියලා අතුරුදහන් වුණාට පස්සේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් එනවා පිංගතුනි.
දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න තව අවුරුදු 125ක්වත් යනවා. අවුරුදු 125ක්. දැන් මේ අවුරුදු 60 70 කියන්නේ කොච්චර දිග කාලයක්ද කියලා අපිට පේනවද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු 125ක්වත් යනවා පින්වතුනි. මිනිස්යාගේ පරමායුෂ මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා දුස්සීලභාවය විසින් අවුරුදු 10ට එන්න ඕනේ. අවුරුදු 10ට වැටුණාට පස්සේ පරමායුෂ සිල්වත් භාවය විසින් අවුරුදු 80000ට ඉහළ යන්න ඕනේ පින්වතුනි. මේ ආයුෂ ගෙවෙන පිළිවෙල අනුව බලද්දී අවුරුදු 80000ක් ආයුෂ තියෙන මිනිස්සු පහළ වෙන්න තව අවුරුදු 125ක්වත් යනවා පින්වතුනි. අවුරුදු 125ක් අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයක් නැහැ, සංඝයා කියන වචනයක් නැහැ, බුද්ධ කියන වචනයක් නැහැ. අවුරුදු 125ක දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක්. මේ අවුරුදු 125ම පාලනය කරන්නේ මාර්යා විසින් පින්වතුනි. මාර්යාට අයිති අවුරුදු 125ක් තමයි ඉස්සරහට එන්නේ. ඒ නිසා මාර්යා මේ මොහොතේ උත්සාහ කරනවා ඔබලාව කුසලයේ තුල කොටු කරන්න පින්වතුනි. මාර්යා ඔබලාව කුසලයේ තුල මේ මොහොතේ කොටු කරන්නයි හදන්නේ. මොකද මාර්යා දන්නවා දැන් ඔබලාව අකුසලයේ තුල කොටු කරන්න බෑ කියලා. ඔබලා අකුසලයේ හඳුනගෙනයි ඉන්නේ. ඒ නිසා මාර්යා මේ මොහොතේ හදන්නේ ඔබලාව කුසලයේ තුල කොටු කරන්නයි. මොකද ඔබලාට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අතපසු වුණේ පින්වතුනි මාර්යා ඔබලාව කුසලයේ තුල කොටු කළා. කුසලයේ තුල කොටු කළා. ඔබලා මේ මොහොතේත් මොකද්ද කරන්නේ? පින්කම් කරමින්, දන් දෙමින්, සිල් රකිමින්, සමාධිය වඩමින්, මෛත්‍රිය වඩමින් මේවායේ ආස්වාදයට යට වෙලා ජීවත් වෙනවා. මේවා කරමින් සුගතිය ප්‍රාර්ථනා කර කර ප්‍රාර්ථනා කර කර ජීවත් වෙනවා. භවයේ සැපමයි ප්‍රාර්ථනා කරන්නේ, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්නමයි ප්‍රාර්ථනා කරන්නේ. මේ ප්‍රාර්ථනාවන් කරන මොහොතේම මාර්යාගේ උගුලේ අහුන කෙනෙක් බවට ඔබපත් වෙලා පින්ඇතුනි. මොකද මාර්යා ඔබලාව කුසලය නැමැති උගුලේ කොටු කරන්නයි දැන් උත්සාහ ගන්නෙ. ඒ නිසා මාර්යා අටවන උගුලේ කොටු වෙන්න යන්න එපා. සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අහිමි කරගත්තා වගේ මේ ලැබෙන අවසාන අවස්ථාව අහිමි කරගන්න එපා. ඔබට මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදී සෝවාන් ඵලයට පත් වෙනවා නම් පින්ඇතුනි මේ ලැබෙන අවසාන අවස්ථාවයි. නැවත අවස්ථාවක් ඔබට ලැබෙන්නේ නැහැ. මේ ලැබෙන අවසාන අවස්ථාවයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සෝවාන් ඵලයට පත් වෙන්න. ඉන් පස්සේ දීර්ඝ අවුරුදු 125ක අබුද්ධෝත්පාද කාලයක් එන්නේ. ඒ නිසා මේ ලැබුවා වූ මොහොත මේ භව ගමනේ ලැබුවා වූ ශ්‍රේෂ්ඨම අවස්ථාවක් කියලා දකින්න. කාලය, දීපය, දේශය, කුලය, මව කියන මේ උතුම් කාරණා දැකලා ලැබපු උපතක් කියලා දකින්න. දකලා චිත්තයක් ඇති කර ගන්න පිඟතුනි මම මේ ජීවිතයේදී සෝවාන් ඵලයට සතර අපායේ මිදෙන තැනට පත් වෙනවා කියලා. මාර්යා අටවන සුගතියේ උගුලට අහු වෙන්න එපා. එනිසා හැකිතාක් දන් දෙන්න, හැකිතාක් සිල් සමාදන් වෙන්න, හැකිතාක් මෛත්‍රිය වඩන්න, හැකිතාක් සමාධි භාවනාවන් කරන්න, කරමින් මේවායේ ආනිසංසයන් ආස්වාදයන් අනිත්‍යභාවය දකින්න. සංස්කාරයන්ට බැඳෙන්න එපා, කුසලයට බැඳෙන්න එපා. සංස්කාරයට බැඳුනොත්, කුසලයට බැඳුනොත් නැවත භවයේ උපතක් කරා යන්නේ. ඒ උපත අනිත්‍ය වූ දෙයක් පින්ඇතුනි. ඒ නිසා හැකිතාක් කුසල් දහම් වඩමින් ඒ කුසල් දහම් තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයම දකිමින් ජීවත් වෙන්න. එවිට ඔබ තුල විදර්ශනා නුවණයි ප්‍රඥාවයි මෝදු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්ඇතුනි. ඊළඟ කාරණේ තව එක කාරණයක් මම මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියන්නේ ගින්දරක් කියලා. මොකද ගින්දර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. නමුත් ගින්දර විසින්ම අපිව විනාශ කළා දාන්නත් පුළුවන් පින්ඇතුනි. පිනත් ඒ වගේ දෙයක් තමයි. පින කියන්නේ සැපයට කියන තවත් නමක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔබලා මේ ජීවිතේ සැපෙන් ජීවත් වෙනවා නම් ඒ ඔබ කළා වූ පින්කම් වල ඵලයයි පින්ඇතුනි. ඒ වගේ මේ පින නිසා ඔබට ලැබුණු ආයුෂ වර්ණයේ සැපයේ බලය ඔබ කාම ඡන්දයන් උදෙසා යොමු කළොත්, ඔබ සිල්පද බිඳ ගැනීම උදෙසා යොමු කළොත් අන්න පින්ඇතුනි පින ගින්දරක් බවට පත් වෙනවා.
දැන් මේ ලෝකේ මේ රටේ ජීවත් වෙන කාන්තාවක් ඉන්නවා. ඇය ආයුෂ වර්ණයේ සැපය බලෙන් පිරුණා වූ කාන්තාවක් පිණතුනි. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ කාන්තාව ගිය ජීවිතේ කවරෙක්ද කියලා. එතකොට ඒ සාමින් වහන්සේ දකිනවා ඇය ගිය ජීවිතේ තරුණ කාලේ සීලය තුල හිටපු කෙනෙක්. සුදු අත දරාගෙන හිටපු කෙනෙක්. වයෝවෘද්ධ කාලෙත් අවුරුදු 60 වගේ වයසෙත් සුදු අත දරාගෙන හිටපු කෙනෙක්. ඒ කියන්නේ යා මුළු ජීවිතේම සීලය තුල හිටපු කෙනෙක්. ඒ නිසා මෙයා දන් දෙන්නත් ඇති. ඒ දානයත් සීලේ ඵලය නිසා මේ ජීවිතේ ප්‍රභූ පවුලක දැරියක් වෙලා උප්පත්තිය ලබනවා. ප්‍රභූ තැනකින් විවාහයක් වෙනවා. දැන් එයා ආයුෂ වර්ණයේ සැපය බලෙන් පිරීලා පිංගතුනි. ඒ ආයුෂ වර්ණයේ සැපය බලය රැකගන්න ආරක්ෂා කරගන්න වැඩි කරන ව්‍යායාමිකය එයා දැන් යෙදිලා ඉන්නේ. යම් හේකින් එයා හෙට දවසේ මිය ගියොත් එයා රැස් කරගෙන ඉන්නා වූ මේ ගොඩ කවදාක්වත් එයාට අතහැර ගන්න බෑ පිංගතුනි. එහෙනම් එයා සතර අපායටයි වැටෙන්නේ. එහෙනම් එයාව සතර අපායට දැම්මේ කවුද? පින විසින්මයි පිංගතුනි. එනම් පින විසින් අපිට මේ ලැබුණා වූ ආයුෂ වර්ණයේ සැපය බලය අපි නිරේතුරුවම අනිත්‍ය වූ දෙයක් වශයෙන් දකින්න දක්ෂ වෙන්න ඕන. මේ ආයුෂ වර්ණයේ සැපය බලය නිසා කාමච්ඡන්දයන් ඇති කරගන්නේ නැහැ කියන කාරණේ තුලට යන්න ඕනේ. මේ ආයුෂ වර්ණයේ සැපය බලය සිල්පද බිඳ ගැනීම උදෙසා යොමු කරන්නේ නැහැ කියන තැනට යන්න දක්ෂ වෙන්න ඕනේ. මේ ආයුෂ වර්ණයේ සැපය බලය මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන දිශාවට ගමන් කරලා ප්‍රඥාව ඇති කර ගැනීම උදෙසාම මේ ආයුෂ වර්ණයේ සැපය බලය යොදා ගන්නවා කියන චිත්තය අපි ඇති කර ගන්න ඕනේ පිංගතුනි. දැන් මම ඔබලාට මතක් කළා ඔබලා ශ්‍රේෂ්ඨ උපතක් ලැබුවායි කියන කාරණය. ඒ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා අවසන් කරන්න. ඒ ශ්‍රේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී මේ ශ්‍රේෂ්ඨ උපත ඔබට ලබලා දුන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් කියන කාරණා තුනයි. මේවා දකිමින් මේ ධර්ම මාර්ගය තුල ඉස්සරහට යද්දී මුලින්ම ඔබ චිත්තයක් ඇති කරගන්න මම මේ ජීවිතේ සතර අපායෙන් මිදෙනවා කියලා. ඊට පස්සේ ඔබ විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න අර පරමාදර්ශී චරිතණුව ජීවිතේ ගොඩනගා ගන්න වර්තමාන සමාජයේ මතු කරලා දෙන්නා වූ ජනප්‍රිය චරිත අනුකරණය කරන්න යන්න එපා. පරමාදර්ශී චරිත අනුව ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න. මාන්නේ කියන කාරණයට ජීවිතයට එන්න දෙන්න එපා පිංගතුනි. මේ කාරණා දකිමින් තෙරුවන් කෙරෙහි අතල සද්ධාව ඇති කරගන්න. මුලින් සද්ධාව තුළ ශක්තිමත් වෙන්න, අමූලිකා සද්ධාව බැහැර කරන්න, සද්ධාවෙන් ශක්තිමත් වෙලා සද්ධාමත් විදර්ශනා නුවණින් දැකලා අචල සද්ධාව ඇති කරගන්න. ඊළඟට සීලය තුළ ශක්තිමත් වෙන්න, සීලයත් විදර්ශනා නුවණින් දැකලා ආර්ය සීලයක් බවට සීලය පත් කරගන්න. ඊළඟට පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිදෙන ආකාරයෙන් රූපය අනිත්‍යභාවයට ලක් කරන්න. මේ කාරණා ත්‍රිගෙන් ඔබ පරිපූර්ණ නම් මේ ජීවිතයේ ඇස් දෙක පියවෙන්න පෙරාතුව උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න කැමති වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගතුනි. මම මෙතනින් මේ ධර්ම දේශනාව සමාප්ත කරනවා. මම මේ දේශනා කරපු කරුණු කාරණා මත ඔබලාට යම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් එහෙම අහන්න මම දන්නවා නම් උත්තර දෙන්නම්. මොනාරි අහන්න තියෙනවා නම් අහන්න.